විදුලි බලයද ජනතාවට අත්‍යවශ්‍යයි. නාගරික මෙන්ම දුෂ්කර ගම්මානවල ජනතාවටද විදුලිය නැතිවම් බැරි දෙයක්. නමුත් අති දුෂ්කර ප්‍රදේශවලට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා දීම විශාල මුදලක් වැය වෙනවා. ඒ සඳහා වන විකල්ප විදුලි ව්‍යාපෘතියක් පිළිබඳවයි අද මේ තොරතුරු ගෙන එන්නේ. තනමල්විල වේලියෝ ව්‍යාපෘතිය චාරිකාවක යෙදෙනු ජාතික රූපවාහිනියේ සමන් විජේසේකර සහ කැමරා ශිල්පී නන්දසේන රාජපක්ෂ මෙම ව්‍යාපෘතිය සහ මිල්ලගල ගම්මානයට ගියා. ගිනිසිරිය අනුහොත් ලාඩප්පා ශාකය උපයෝගී කරගෙන මෙම විදුලිය නිපදවනවා. එම ශාකයේ දර දහනය කිරීමෙන් ලැබෙන තාප බලයෙන් විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමනුයි විදුලි ජනනය වන්නේ. දැනට මිල්ලගල ගමේ නිවාස 20කට පමණ විදුලිය සපයන අතර නිවාස 100කට මෙමගින් විදුලිය ලබා දීමට හැකියාව පවතිනවා. විදුලිය ලබා දීම වෙනුවෙන් මසකට එක් නිවසකින් ගිනිසිරිය අදාර කිලෝ 60ක් සැපේ යුතුයි. විදුලිය බිලවන්නේ රුපියල් 150ක් පැණි සුළු මුදලක්. ඒ මධ්‍යස්ථානයේ නඩත්තුව සඳහා යොදා ගන්නවා. පස්වරු 6 සිට රාත්‍රී 10 වනතුරුත් පෙරවරු 4 සිට 6 වනතුරුත් විදුලිය ලබා දීමට කටයුතු කරලා. ගිනිසිරිය අදාර අවශ්‍ය තරම් ලැබෙනවා නම් රාත්‍රිය පුරා අඛණ්ඩව විදුලිය ලබා දිය හැකි බවයි මිල්ලගල විදුලි බලාගාර සමිතියේ සභාපතිවරයා පවසන්නේ. දැනට ගෙවල් 20කට විදුලිය ලබා ගන්නවා. ඒ ගෙවල් 20ෙම අය විදුලිය හොඳින් ලබා ගන්නවා. ඉස්කෝලේ යන ළමයෙකුට පොතක් පාඩම් කරන්නට අඳුරු යුගයක පැවතිච්චි ඒ යුගය අවසන් කළා. මේ ගිනිකිසියා විදුලිය ලබා දුන්නා. භූමි තෙල් මිල අධිකමෙන්ම විදුලි අර්බුදයක් පවතින කාලයක මෙමෙනි ව්‍යාපෘතියන්ගේ නත්වන්නේ අණගි සේවයක්. විදුලිය පිළිබඳව සිහින දකින ජනතාවගේ ජීවිතය කලෙලි කිරීම සඳහායි මෙවැනි ක්‍රියාත්මක වන්නේ. මාර්ගෙන් ඇතුළට තියෙන ගම්මානවලට තමයි ගම්ම කරන්න යන්නේ කරලා තින්නේ. දැන් මේ වෙද්දී මේ ගමට කරන්නදී අපි ගම්මාන 4ක් විතර වෙලසින් කරලා තිබුණා. ඉතින් මේගොල්ලන්ටත් බලාපොරොත්තුවක් තිබුණා විදුලිය ලැබේ කියලා. නමුත් නොලබුණ නිසා ඒගොල්ලන් අපින් ඉල්ලීමක් කරා මේකට මේ මිල්ලකල කියන මේ ගම්මානයට විදුලිය ලබා දෙන්න කියලා. ඒ හරහා ඊට පස්සේ අපි ඉදිරිපත් වෙලා ඒගොල්ලන්ගේ සියලු ශ්‍රමදායකත්වය මත අපි මේ වැඩසටහන ආරම්භ කරා. අනුරාධපුර තන්තිරිමලේ හම්බියාව කියන්නේ අති දුෂ්කර ප්‍රදේශයක්. ප්‍රදේශයේ පාසල් ළමුන්ද ගෙවන්නේ කම්කටොළු වලින් පිරි ජීවිතයක්. හම්බියාවේ පිහිටි ධර්මපාල විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි